ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී සියලුම විදුහල්පති වරුන් සහ ගුරු භවතුන් සහ දෙමව්පියන් වෙත හෙට දවසේදී ක්‍රියාත්මක වීම නියමිත ගුරු විදුහල්පති සේවයට වාර්තා නොකොට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය රට පුරා පැවැත්වීමට කටයුතු සිද්ධ කරමින් පවතිනවා සූදානම් වෙලා තිබෙනවා එනිසා හෙට සමස්ත ගුරුවරු විදුහල්පතිවරු මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සමග එක්ව කටයුතු කරනවා එනිසා මේ විරෝධතාවය කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් නිසා හෝ දේශපාලන සම්බන්ධ කණ්ඩායමක් සිදු කරන ක්‍රියාවලියක් නොවේ මේක ස්වාධීන ගුරු ස්වාධීනව කටයුතු කරන නිර්පාක්ෂික ගුරුවරු විදුහල්පතිවරු විසින් තමන්ගේ වැටුප හිමි වැටුප දිනා ගැනීම වෙනුවෙන් කරන වෘත්තීය ක්‍රියාමාර්ගයක්. ඒ නිසා ඇතම් අපේ රටේ අපත ගුරු සංගම් සහ අපත ගුරු සංගම් නායකයෝ මේකට විරුද්ධව කටයුතු කරමින් යනවා. ඒ නිසා අපි කියනවා හැංගි හැංගි හොරෙන් හොරෙන් දේවල් කියන්නේ නැතුව ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා හෙට දවසේ මේ කරන අපි ගන්නා වූ වෘත්තීයමය ක්‍රියාමාර්ගයට එරෙහිව කොන්දක් තියෙනවා නම් පිටකොන්දක් අසේරුකාවක් තියෙනවා නම් කටයුතු කරන්න. ඒ නිසා අපි කියනවා සියලුම ගුරු භවතුන්ට විදුහල්පතිවරුන්ට මේ සටන කාගේවත් සංගමකේ නෙමෙයි මේ සටන පොදු ගුරුවරයාගේ පොදු විදුහල්පතිවරයාගේ. අපේ වැටුප පෙන්නමින් අපිට සිද්ධ වෙච්ච අසාධාරණේ පෙන්නමින් දේශපාලන පක්ෂවලට සම්බන්ධ ගුරු සංගම් අවුරුදු 27ක් මේ විෂමතාවය පෙන්න මැතිවරණවලට මැතිවරණ ඡන්ද වාසි ලබා ගැනීමෙන් කටයුතු කරා. මේකට අපි තිත තියන්න ඕනේ. මේ සටන අපේ අතට ගන්න ඕනේ. අපේ අතට ගන්නවා කියලා පොදු ගුරුවරයාගේ පොදු විදුහල්පතිවරයාගේ අතට ගන්නට ඕනේ. ඒ නිසා තමයි හෙට මේ විරෝධතාවය දියත් කරන්නේ. අනිවාර්යෙන්ම අපි මේ අවුරුද්ද තුල මේ ජයග්‍රහණය දක්වා අපි දිනෙන් දින විරෝධතාවයන් වැඩි කරමින් පවතිනවා. ඒ නිසා ඔබට කිසිදු ආකාරයක වෘත්තීය පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. වෘත්තීය රැකවරණය, වෘත්තීය ආරක්ෂාව අපි මෙතන සියරින්න සියලුම වෘත්තීය සංගම් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව මේවට ගොඩක් අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙන අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නමයි කියලා. ඒ නිසා ඔබට මේ පිළිබඳව කිසිදු බියක් සැකක් ඇති කරගන්න එපා. මේක අරයා කරනවා මෙයා කරනවා කිය කිය පාරම්භාමින් මේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගුරු සංගමය පාසලෙන් පාසලට දැන් කෙකරගාමින් යන්නේ. තමන්ට මේ අරගල ඇස්සේ තමන්ගේ හොර න්‍යාය පත්‍ර දැන් සුණු විසුණුවන බව දැනෙන නිසා ඒ නිසා අපි කියනවා මේ අපි කරන විරෝධතාවට යමෙක් එරෙහිව කටයුතු කරන්නේ නම් ඔහු මේ අවුරුදු 27ක් පුරා මේ නොවිසිඳුණු ප්‍රශ්නය විසඳා නොගැනීමට කොටස්කරුවෙකු වෙච්ච අයකු පමණයි. ඒ නිසා ඔබ ඉදිරියට එන කවුරු හරි මේ හෙට දවසට එරෙහිව කටයුතු කරන කෙනෙක් නම් ඔබ බයක් නැතුව කියන්න ඔබ වැනි අය නිසා තමයි අවුරුදු 27ක් අපිට අපේ හිමි වැටුප මේ වැටුප අපිට දිනා ගැනීමට නොහැකිුනේ කියන කාරණාව ප්‍රකාශ කරන්න. ඒ නිසා අපි සමස්ත ගුරු විදුහල්පතිවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා හෙට දවසේ පැවැත්වෙන මේ වෘත්තීය අරගලයට සහයෝගය දක්වන්න, අනසනීපිනුවාඩු වාර්තා කරන්න, අපි අපේ ජයග්‍රහණය දක්වා එකාවන්ම අපි සටන ඉදිරියට ගෙනගමු, ඉදිරියට ගෙන යමු, එක්වෙමු, සටන් කරමු, ජයගමු. බොහොමත්ම ස්තුතියි. මම ලංකා ස්වාධීන ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්. අද අපි මේ රැස්ුනේ හෙට චන්දිමාල් විජේරත්. අද අපි මේ රැස්ුනේ හෙට පවත්වන ගුරුවරුන්ගේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් කරුණු දක්වා. ඇත්තටම ගුරුවරුන්ට තියෙන මේ ගැටලු නිසාම ගුරුවරු මේ ඉස්සර වෙලත් ආණ්ඩුවත් සමග ගුරු සංගම් සාකච්ඡා කළ ආණ්ඩුවෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි ගුරු සංගම් 14ක් එකතු වෙලා විදුහල්පති සංගමත් එක්ක
මේ වැටුප් විෂමතාවේ ප්‍රශ්නය විසඳන ලෙස සහ අධ්‍යාපනයේ අනිකුත් ගැටලු විසඳන ලෙස රජයට බල කිරීම සඳහා හෙට අසනීප නිවාඩු වාර්තා කරන්නට තීරණය කළේ. නමුත් අපි කනගාටුවට කාරණාවක් අපිට තියෙනවා. ඒ කාරණාව තමයි ලංකාවේ දේශපාලන ගුරු සංගමය. මේ වර්ජනය මේ අසනීප නිවාඩු වාර්තාකරණය වැළැක්වීමට පියවර ගන්නවා. මේගොල්ලන්ගේ ඉතිහාසයේම මෙහෙමයි. 1980 වැඩවර්ජනය කඩාකප්පල් කරන්නට මේ අය කටයුතු කළා. මේ දේශපාලන පක්ෂය අපි උදා මේ පක්ෂය අපි ප්‍රසිද්ධිය කියන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ. අද ජනතා විමුක්ති පෙරමුණේ ගුරු සංගමය මේ අරගලය කඩාකප්පල් කිරීමට කටයුතු කරනවා. ඒ එක්කම ජනතා විමුක්ති පෙරමුණේ වමනාව ඉෂ්ට කළේ නෑ ලංකාවේ තියෙන කීර්තිමත් ගුරු සංගමය 1980. නමුත් අද ඒ කීර්තිමත් ගුරු සංගමේ නායකයෝ ස්ටාලින්වාදී නායකත්වය අද මොකද කරන්නේ? මේක කඩාකප්පල් කිරීමට කටයුතු කරනවා. මේක කනගාටුදායක කාරණාවක්. යම් සටනක් වෘත්තීය සටනක් යම් වෘත්තීය සමිතියක් විසින් හෝ කම්කරුවන් විසින් හෝ සාධාරණ සටනක් මෙහෙවනවා නම් ඒකට බාධා නොපැමිණීමයි සමාජවාදීන්ගේ වගකීම වෙන්නේ. නමුත් Taman සමාජවාදීන් නැයි කියාගන්නා මේ සමහර සංගම් Tamanට දේශපාලන වාසියක් නැති නිසා මේ මොහොතේ මේ සටන කඩාකප්පල් කිරීමට කටයුතු කරනවා. ඒක තමයි බරපතලම කාරණාව. ඒගොල්ලෝ ඉතිහාසයේ පුරාම ඒක කළා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ 1980 මහ වැඩ වර්ජනය කඩාකප්පල් කරන්නත් මේගොල්ලෝ වැඩ කටයුතු කළා. ඊට පස්සේ හැම මොහොතකම මේ රටේ කම්කරුව නැගිටපු මොහොතක ඒගොල්ලන්ගේ නායකත්වයෙන් නෙවෙයි නම් ඒගොල්ලන්ට වාසියක් නැත්නම් ඒගොල්ලෝ ඒ සටන කඩාකප්පල් කරන්න උත්සාහ කළා. ඒකම තමයි මේ මොහොතෙත් කරන්නේ. ඒගොල්ලන්ට දේශපාලන වාසියක් නැති නිසා මේ සටන කඩාකප්පල් කරන්න හදනවා. නමුත් ගුරුවරුන්ගේ ප්‍රශ්නේ මේක දේශපාලනයෙන් බලන්න හොඳ නැහැ. අපි ස්වාධීන ගුරු සංගම් හැටියට දේශපාලන පක්ෂවලට යට නොවිච්ච ගුරු සංගම් හැටියට අපි කියන්නේ මේක දේශපාලන පක්ෂවලට ලැබෙන වාසියක් අවාසියක් ගැන නෙමෙයි හිතන්න ඕන. ගුරුවරුන්ට ලැබෙන අයිතිවාසිකමක් සම්බන්ධයෙන් ගුරුවරුන්ට හිමි අයිතිවාසිකමක් සම්බන්ධයෙන් ඒකේ ඉල්ලලා කරන රටනක් ඒ රටනට සහයෝගය දෙන්න ඕන. සෑම ගුරුවරයෙක්ම සෑම විදුහල්පතිවරයෙක්ටම මේ ප්‍රශ්නේ තියෙනවා. ඔවුන්ගේ වැටුප් විසමතා ප්‍රශ්නේ විසඳා ගැනීමට ඒ නිසා සෑම විදුහල්පතිවරයෙක්ම සෑම ගුරුවරයෙක්ම එකවන්ව හෙට දිනේ අසනීප නිවාඩු වාර්තා කරන ලෙස අපි ආයාචනය කරනවා. වාර විභාග වලට කිසිදු ආකාරයක අපහසුතාවයක් පත් වෙන්නේ නැහැ. අපි ඒ දිනට තියෙමිත විභාගය අපි ඊළඟ තවත් දිනකදී පවත්වනවා. ආණ්ඩුව වාර විභාගය පවත්වන්නත් අසමත් වෙලා තිබෙනවා. පාසල් මට්ටමින් තමයි විභාග පවත්වන්නේ. ඒ නිසා ඒක කවද තිබ්බත් කොහොම තිබ්බත් කිසිදු ආකාරයක ගැටලුවක් නැහැ. වාර විභාගයේ ආණ්ඩුව තියන්නේත් ඔන්න අපි වාර විභාගය තිබ්බයි කියන්නේ. මොකද දැන් විභාගයක් තියලා ළමයින්ට නිමාඩු දීලා වෙසක් සමරලා සතියයි පෞගී විභාගයෙන් පස්සේ පන්ති කාමරය ගැනීම කළා නැහැ. සති දෙකක්වත් විභාගයේ තියෙනවා. ඒක හරි අසාර්ථක කටයුත්තක් හැටියට අපි දකිනවා. අධ්‍යාපන ගැටලුවට බලධාරීන් ළඟ විසඳුම් නැති නිසා තමයි අපි හෙට දවසේදී ලෙඩ නිවාඩු අසනීප නිවාඩු වාර්තා කරලා ඒ විරෝධතාවය දක්වන්නේ. අපේ වැටුප පිළිබඳව විතරක් නෙමෙයි අපි කතා කරන්නේ, සමස්ත අධ්‍යාපනයට අදාළ සමස්ත ප්‍රශ්නය ගැනයි. ඒ නිසා මේ අධ්‍යාපනයට අදාළ කේවල ප්‍රශ්න ලඝු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තිබෙනවා. එයින් අපි ප්‍රධාන කරගෙන තිබෙන්නේ මේ අපේ වැටුප් විෂමතාවය. ඒ විසඳුමත් එක්ක තෘප්තිමත් ගුරුවරයෙක් තෘප්තිමත් විදුහල්පතියෙක් ආකර්ෂණීය වැටුපක් එක්ක පාසල් ප්‍රතිනිධි මීට වඩා සක්‍රීයව ක්‍රියාත්මක කරන මේක ඇතුළට දක්ෂයෝ ගලාගෙන එන්න පටන් ගන්නවා. මේ පද්ධතියෙන් පිටවන් වෙන මිනිස්සු පිටවන් මීම නතර වෙනවා. 27යි. අපි ගිය පෞගිය කාලේ නුවර ඉඳන් පාගමනක් ඇවිල්ලා කොළඹට අපි ජයග්‍රහණයක් ලබා ගත්තා. වැටුප් විෂමතාවයෙන් සමස්තයෙන් තුනෙන් එකක් අපි දිනාගත්තා. ඒ නිසා අපි
පාලකයෝ කවදාක්වත් අයිතිවාසිකම් බන්දේසි වල තියලා දෙන්නේ නැහැ. මෙතෙක් අයිතිවාසිකම් දිනාගෙන තියෙන්නේ අරගල වලින් පමණයි. ඒ අරම අරගලේ අපි දරුවන්ට හානියක් නොවෙන්න ඊයේ දවසේ අපි ගත්ත වෘත්තීය ක්‍රියාමාර්ගයේ පද්ධතියට කිසිම බලපෑමක් සිද්ධ වුණේ නැහැ. නමුත් බලධාරීන්ට බලපෑමක් සිද්ධ වුණා. එහෙනම් බලධාරීන් සිදු කළ යුතුව තිබෙන්නේ වහාම තවත් මුනිමත රකින්නේ නැතුව මේකට විසඳුම් ලබා දීමයි. එසේ නොකොට මේ කල්මැරීමෙන් තව තවත් මේ ගැටලුව උග්‍ර වෙනවා, දරුණු තත්ත්වයට පත් වෙනවා. අපිට කිසිදු දේශපාලඥයෙක් පිළිබඳව පැහැදීමක් නැහැ. නෑ, රටේ අධ්‍යාපනය මේ තත් දේශපාලඥයෝ මේ රටේ හරියට කටයුතු කරා නම් මේ රටේ අධ්‍යාපනය මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. රජයේ පාසල් වලට ඇතුල් වෙන ළමුන් සංඛ්‍යාව අඩු වෙලා තිබෙනවා. ඒක ඇමතිවරයෙකුගේ ප්‍රශ්නයක් නෙමෙයි අපි මේ කතා කරන්නේ. සමස්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව සියලු දේශපාලන පක්ෂ වලට අපි කියන්නේ. එනිසා අඩු වැඩි වශයෙන් මේක බෙදා ගන්න විතරයි තියෙන්නේ. අධ්‍යාපනයට සිදු කරන හානිය කළ හානිය කරමින් පවතින හානිය විනාශය දිගින් දිගටම කරගෙන යනවා. ඒ අයවැය යෝජනා බලපුවාම අධ්‍යාපනයට මුදල් වෙන් කරන ප්‍රතිශතය කීයද කියලා බැලුවට පස්සේ අපිට තේරෙනවා අධ්‍යාපනය බලපලට යන්නේ මොකක් නිසාද කියලා. ඔවුන් නිහන නෑ. ඔවුන් ගුරු ප්‍රශ්නත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය තමයි කරන්නේ. ඔවුන් බලන්නේ මේ ප්‍රශ්නයෙන් කොහොමද දේශපාලන වාසියක් ලබා ගන්නේ කියන කාරණාව. ඒ නිසා දේශපාලන වාසියක් නැති කිසිම තැනකට ජනතා විමුක්ති පෙරමුණ අවතීර්ණ වෙන්නේ නැහැ. අද දවසේ සිද්ධ වෙලා තියෙන්නේ ඒ කාරණාවමයි. ඒ නිසා නිකං සමාජිකයෝ නැති නම් ටිකක් විතරක් තියෙන සමිති ටිකක් එකතු කරගෙන මොකද්ද සම්දානයක් හදාගෙන සිද්ධ කරන්නේ ගුරුවරයාට විදුහල්පතිවරයාට ලැබෙන්නට තියෙන හිමිකම් ටික නැති කර දැමීමයි. ඉතිහාසයේ සිද්ධ කළෙත් ඒකයි, දැන් සිද්ධ කරමින් පවතින්නෙත් ඒකයි. You're watching the Life Traveler channel.